නවසය පනස්සයකි යන ලංකාවේ ශංස්කෘතික විශාල පෙරලයක් සිද්ධ වෙච්ච කාලවකවානුව. සගවෙද ගොවි ගුරු කම්කරු කියන මේ පචමහා බලවය එකතු කොරගෙන. පනස්සය නව පෙරලියයක් ඇති වුණ. ඒනව පෙරලිය සෑම ශේෂත්‍රයකම නව ප්‍රබෝධයක් ඇති කළා. එද්දාස් නවසීය පනස්සයේ ඉදිරිවීර සරච්චන්ද්‍ර මහදරුතුමා නිර්මාණය කළ මනමේ නාට්‍යය ඇතවසයම ලංකා ඉතිහාසේ කලා ශේත්‍රය නව පෙරල්ජත් ඇති කලා. විශේෂයම මේ නාට්්‍යි සුවිශේෂී ලක්ෂණ ගත්ත හම දේශීය සම්ප්‍රදාායන් ගොඩක් මේ තුළ තියෙනවා. මේ තේමාව ගත්තත් චුල්ල දනු දර ජාතකය අපේ ජාතකතා තමයි අනුවාධපුරෙන් පටන්ගත්ත සෑම කලා ශේස්තරයටම පාසසා සාහිත්‍යයේ හැමතනම තියෙන්නේ. අර සියබස් ලකරේ ම රජ්ජරු සඳහන් කළල පෙදෙෙන් බුදු සිරරිත්තයි. බුද්ධ චරිතය මේවාට තේම වශයෙන් ගණ්ඩ කියලා. ඒ නිසා මහයදුරු සරච්චන්දර සුදමතානන් මනමේ නාට්ටට තෝර ගන්නේ තුල්ල දනුද්දර ජාතක. ඒකෙන්ම පේනවාපට මේ තුළ දේශී අත්වත්තම් පත් වෙලා බෙනවා කියල. විශේෂයම මනමේනාට්‍යය තුළ තිබෙන බාසා ප්‍රාතිහාරය ගත්තු. ඒ භාසාාවේ තිබෙන චමත්කාරය ගත්තුත්. අතිසේම විශිෂ්ටයි. ඒ කියන්නේ නාට්්‍ය බැලුවේ නැතත් නාට්‍ය පෙළහරි කියවල නාට්්‍යය රසවිඳීන රසවතකුටඒහි උපරිම රසය විඳිඳ පුළුවන් ඒ තරමටම සරච්චන්ද්‍ර මහැඇදුුරුතුමා මනාකොට බාසාාව පරිහරණය කළ. ඒ තුළ තිබෙන සිංහල බාසාාව. තුළබ දේශීත්ේ ඒතුළ තිබෙන භාසාාවේ චමත්කාරය ඒක් නිසා මනමී නාට්්‍යය මේ ලංකා ඉතිහාසේ නාට්‍ය ශේෂත්‍රයේ නව පෙරලියක ආරම්භයක් ඒක මමහිතන හැටියට මේරටේ සදා කාලිකවම ජන හදවත් තුළ ගැමරුමතන තැන්පත්වී තිබ කවදාකවත් ලංකා මානව හදවත්තුොලින් අයිංවී නොයන සිරිමත් නාට්‍ය බෝට පත්තලතින වර්තමාන කාලයේ ජීවත්වෙන විද්‍යාර්තීන්ට මේ නාට්‍ය නැරඹීමෙන් නාට්‍යේ පිළිබඳව ගවේෂණය කිරීමෙන් අලුත් අලුත් මාාවත් සොයාගන යඩ පුළුවන් අමුතුම සම්ප්‍රධානයක් මේ තුළ තැන් පත්වීති වෙන.